Und wir mattinakina, Sitten had de la අළමුුවන දේව ප්‍රකාශනය ශුදෝ පවුලුතුමන් විසින් කොලිස්සිවරුන් වෙත යවනල දහසුනෙන් උපුටාගත් පාටයකි. ක්‍රිස්තුන් වහන්සේ අදෘෂ්‍යමාන දෙවයන් වහන්සේකේ දෘශ්‍යමාන ස්වරූපේව මුළු මැවිල්ලේ අගතැන් ගන්නාසේක. මක් නිසාද සිංහස්සනවේවා, ස්වාමිකම්වේවා අධි්පතිකම්වේවා, බල පරාක්‍රමවේවා சுவாருக்கவல சகா பொலுவிහිத் ඇத்தி பெனிின்னாவூ தேவாழ்த நொப்பெனினிெனாவூ தேவல்தையான சியால்ல உன் வான்சே த்துல மவனலாத்தயே.சியலுதே உன் வහන්சே கரண கொட்டகினத உன் வහන්சே உதேசாத மவாத்திபே. உன்வாහான்சே சியல்லட்டம பழமேன் சிடினசேக்க. சியால்லது உன் வහන්சே த்துல பதின்னேயே. உன் வහන්சே சபாவ நமති ශவீரே, எහි மூலாரம்பயய மார்னேன் உத்தானவீமහි ප්‍රத்தமையானோய. මෙසே உන්වහන්සே சயல்லහි அசம சமத்தன தர்ணசேக. மந்து தேவ கமத்த அனுුව தேவத்தே பரிப்போர்ன தாவய கிறிஸ்ுன் வහන්සே துலவிய. உன் வහන්සே කරணකොட்டගෙන முழுு விஷ்வேம தමන්ஹா சாம்கிக்ර ගැනීම ියණන් වහන්සේ සතුට වූ බැවෙන් කුරුසේමත පුත්‍රයාණන්ගේ යාකික රුදිරේ හේතුකොටගෙන සාමධානය ඇතිකරමෙන් උන්වහන්සේ කරනකොටගෙන සඟලොවෙත් මෙලොවෙෙත් ඇති සියලුදේ සමගි කලසේක දේව වච්චනය මෙසේය. සුදොල් ලූක්තුමාගේ සුවිශේසිෙන් උපුටාගත් පාටයකි. එබිට ඔහු, න් වහන්සේට කතාකොට ජොහන්ගේ ගෝලයෝ නොයෙක්මර උපවාස පවත්වා යාඥා පුද කරති. පරිසිවරුන්ගේ ගෝලයොත් එසේම කරති. ඒත් ඔබේ ශ්‍රාවකයෝ කමින් බොමින් සිටිත කීහ. ජෙසුස් වහන්සේ පිළිතුරු දෙමින් මනාලයා මගුල් ගෙදර සිටියදී මනාල පිරිස උපවාසෙහි යෙදවිය හැකිදඒහෙත් මනාලයා ඔවුන් කෙරින් වෙන් කරනු ලබන දවස එයි ඒත් දවසේදී ඔවුන් උපවාස කරනු ඇතැයි පදාලසේක උන්වහන්සේ ඔවුන්ට මේ උපමාවද වදාලසේක කිසිවකු අලුත් ඇඳුමකින් රෙදිකඩක් ඉරා පරණ ඇඳුමකට අල්ලා මහන්නේ නැත කළොත් අලුත් ඇඳුම ඉරී යනවා පමණක් නොව අලුත් ඇඳුමෙන් ගත් කෑල්ල පරණ ඇඳුමට කැපෙන්න්නේ ද නැත. කිසිවකු නව මිදයුෂ පැරිණි බඳුන්වලට වත්කරන්නේ නැත. වත්කළොත් නව මිදයුසින් බඳුන් පැලි විදයුෂ වැගරී බඳනුත් නාස්තිවෙයි නව මිදයුසවත් කළ යුත්තේ නව බඳුන්වලමය. තවද පරණ මිදයුසය පානිය කළ කිසි මිනිසෙක් නව මිදුස රුචිනොකරයි. පරණ මිදියුසුම රසයයි ඔහු කියන්නේය. ගැලබීමදායක සුභාරංචයනම් මෙසේය. අද තෝරාගත් සවිශේෂ පාටේ අවසානට මෙවගේ වගන්තයක්තිේ නවා. තවද පරණ මිදවුස පානය කළ කිසි මිනිසෙක්. නව මිදියුස රුචි නොකරයි. පරණ මිදියසම රසයි ඔහු කියන්නේය. මනුෂ්‍යයෙන් විදියට අපිට පුළුවන් හොඳ දේමකක්ද හොඳ නැතිදේ අඩුගුණවදේමකක්ද ගෙන දේ තේරුම් ගන්නට. අපි හොඳ යිස්ක්‍රීම් එකක් කෑවොත්තයම ඊළඟ දවසේ. ඒ අයිස්ක්‍රීම් එකට වැඩිය කොලිටි පොඩ්ඩක් අඩු අයිස්ක්‍රීම් එක අපි අපිට තේරෙනවා මේ අයිස්ක්‍රීම් එක අර යිස්ක්‍රේම් එක තරම් හොඳ නෑැ කියලා. අපි හොඳ ඇඳුමක් තෝරන්න ගියහම හොඳ ඇඳුම් වදන අපි දන්නවා මොකක්ව හොඳ ඇඳුම මොකක්ද මේ මේ ඇඳුම්වල තියෙන අඩු පාඩුකම් හැම දෙයක්ම කියන්නට අපිට පුළුවන්. වැඩිට එෙක් විදිට අපි වාහන තෝරන්නට ඇදදි අපි වහනයක් එලවන්න වහනට නැග්ගාම අපිට තේරෙනව මේ වහනය ඇති නඩු පාඩුකක්. මනුෂ්‍යයෙන් විදියට එදි නිදා ජීවිතයේ අපිට පුළුවන් මොකක්ද හොඳ මොකක්ද වැඩිපුර රසවත් මොකක්ද වැඩිපුර ගුණවත් කියන ද තේරුම් ගන්නට. වන්දනිය වූ ෆුල්ටන් ශේන් රදගුරතුමන් මෙහෙම කියනවා. අපි පාපයක් කරන්න ඉස්සල්ලා ජේසුගේ මතය සහ, ලක්ෂයාගේ මතය මොකක්ද අපි පාපයක් කෙරුවෙන් පස්සේ ජේසුගේ මතය සහ යක්ෂයාගේ මතයකුමක්ද අපි පාපයක් කරන්න නිස්සල්ලා ජේසු කියනවා ඔය දේ කරන්නට එපා ඔය පැත්තට යන්න එපා ඕක ඔබට ගැලපෙන්නේ නෑ ජේසු හැම්වලීමම අප ආරක්ෂා කරනවා ඒත් යක්ක්ෂය පාපයක් කරන්න සල්ල මොනන්ද පිට කරන්නේ අපි කරන් යනදේ අපිට ලස්සනට මවල පේනවා ඔය දේ කරන්න අයු ඕයදේ ඔගුල්ලන්නට නැක්ද දැන් සමාජයේ හැමෝටම තිීයනවානේ. ඔබ මෙදී කරල නැත. ඔබ විතරයි තාම කරල නැත්තේ ඒදී අත්තාදහා බලන්න. යක්ෂයා මේ විදිීට අප දිරිගන්න වන අපි පාපයක් කරන්න ිසල්ල. පාපයක් කෙරුුවෙන් පස්සේ මේ චරිත දෙක අපි බලං ඉද්දි වෙනස් වෙනවා. කොහමුද යක්ෂයා කියනවා. දැන් ඔබ පාපයක් කරන්න මට කරන්න දෙයක් නෑ. අපි මානසික වටටනවා. අපි වතිරයන්ගෙන් ඈත් කරනවා. යක්ෂයා පුදුම සිිතියට අපිව අන්ඳුරට අර්ගන යනවා ඒ පාපේට පස්සේ. එත් ස්වාමින් වහන්සේ මොනාද කියන්නේ. ස්වාමින් වහන්සේ කියනවා. ඔබ ඉන්න විදියට එන්න. රත්තට රථේ දිරිසෙන ඔබේ පාපය හම මෙ මම සුදු කරනවා කියලා ජේසු කියනවා. ඔබ ඉන්න විදියට එන්න. ඇවිත් මාත් සමක ජීවත් වෙන්නන කියලා ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරනවා. මෙන්න මේ රස්සේ අපිට තේරුම් ගන්න බෑ. ජීවිතයේ දිනිදා ජීවිතයේ අපි කොච්චර දේවල් රස කරන්න අපි ඉගෙන ගත්තත්. හොඳ තෝරගන්න අපි එකෙනගත්තත්. මනුෂ්‍ය දුරුවල් කමක් නිසා. යම් කිසි අවාසනාවක් නිසා. අපිට ඒ හොඳම රසතියන දෙවියන්ගේ කැමැත්ත තේරුම් ගන්නට. ඒකට ඉඩ දෙන්නට අප හොසත්වෙනවා අපි. ඉතින් අත දවසේදී. ජේසුට අපි යාක්ෂා කරමු. අපිට හොදමදේ තේරුම්ගන්නට, හොදමදේ තෝරාගන්නට ජේසූ වෙතට යන්නට අවශ්‍ය කරන ශක්තිය දහිරිය ලැබෙන්න්නට කියලා. ශුදාත්ම මඟ පෙන්වීම ලැබෙන්න්නට කියලා. ඉතින් ඔබ සැමට ජේසු පිට අයි.